දවස්වල රැල්ට මිනිස් පෝட்් සිටි බලන්න යන ඒක තියෙන හොඳම රසගතාව තමයි මේ බම දැක්කා මීඩියාවලින් පෙන්ன்னනවා මිනිසුங்கගේ මයිකක නිකරහම මේ කොහොම ද ඔයාලට දැනෙන අදහස මොකක්ද කියලා කියන්න වහම මේ ගොලො කියන මේක තමයි අපේ රොට සංවර්ධන අපි මෙහයිந்தலாව අපි අ හයිந்தலாව අපිට හරි සத்துටයි කියලා කොළඹඉන්න අපි දන්නවා කොළඹ ඉන්න ඔබත් දන්න වැැති කොළඹ කොටුවට හරියකට යන්නන්නේ කොළඹ කොටටුවේ පාරවල්ඩිකවත් හරියට හදලනෑ. වැස්ස දවසකට හෙම කොටුවට ගියව හරිම ලස්සනයි. ඒ තරමට කොටුව මාර ජොලි. ඉතිං මේ පෝච් සිටි බලන්න ගිහිල්ලා. ඔ ෑල හිතනවන වන්ගෝල් ෆේස් දැකල අර බිල්ලින් ටික ැකලා මේ තමයි අප පෙරොටේ මහා සංවර්ධනය කියල හිතනවන අන්නේ කරුණා කරලා. ඔය මෝඩ දේශපාලන වල් ෆැන්ටසිභාවෙන් පොඩ්ඩක් ක එළියෙඩඇවිල්ල සමාජයේ තියන ඇත්ත තත්ය බලන්න. මොකද මිනිස්සුන්ගේ ඔළුවලට හැමතිස්සම මොකක්ම හරි දෙයක් එකඒැන මිනිසු මේ අවස්ථාවේදඉන්න අපි දන්නවා ස්ට්‍රෙස්සගේ. මොකද ආර්ථිකය සම්බන්ධ විශාල ගැටඩු ප්‍රමාණයක් තම පෞද්ගලික දෛනිික ජීවිතය තුළ තියෙනවා. ඒවගේම තමයි රටක්විදි හට මේ අවස්ථාවේදී තාමත් නය බරි මිරිකිලා ඉන්න අවස්ථාව. කියන්නේ මේ රට සම්පූර්ණයම ඉබරවෙන තත්වකට පත්තලා තියන්නේ මේ රටේ සම්පට්ටික විකුණලා මොකද ඇත්තරම පෝට් සිටි කියන අපිට අයිතියක් නෙම චීනයට අවුදු සියකට බදීලා තියෙන දෙයක්. ඒවගේම තමයි ගෝල් ෆේස්සකට ගිහාම අපිට වෙන්නදට නිදහසේ රැල්ල පාගන්න හැකියාවක් තිබ්බාත් දැන් අපිට රැල්ල පාගන්න හැියාවක් නෑ මොකද මුහද ගොඩ කරලා ඒ ගොඩ නැගලි හදල තියෙන නිසා. ඒක හින්දා. ල්ு කියවனங்கி இல்ல මේතමයි අපේ රටே සංවර්ධනය කියලා ඒකடிති මට කියන්න වෙන වචන නැහැමොකද රටේ தරුණ කෙනෙක් විදිහට මම දකිනවා අපේ රට අනාගතය අපි අපේ අනාගතය සම්பூර්ණෙම මේ රටේ වැඩිහිටි பරම්පරාව විසින් வினாශයට பත්க்கள்ள இවாய் மොකද මේක හங்கிන වැඩිහිටිය එක් නම් යා කැමති වෙන්නේ නැහැ ඔයාගේ ළම කවදාව මේ රටේ තියන්න ඔொளு බලන්නම... බෙන රටකට ළමයෙක්ව යවන්න එතකොට ඔයා හිතන්න මේක රටේ සංවර්ධෙනන පයාලට පුළුවන් මේ රටේ ළමෙක්කව තියා ගන්න අහනහන එක්කෙන කියන්නේ අපි රැවටුණා අපි දේශපාලනය දේශපාලක ඔන්ට රැවටුුණා එදා මෙදානෙවේ හැමදාම දේශපාලක වන්ට ඔගොළු රැවටිලා විතරයි තියෙන්නේ තවටික දවකින් අප ධන්න ඇත්‍රි කුණනා මලේ තෙල් ටැන් ටිකට මුණනාවවෙේද කියලා තරමට මේ රටේ සිද්ධ වෙන දවල් හැම දෙයක් පිළිබඳම හරිම අවිනිෂිතයි. පෝට් ටි එක දාලා තෙල් ටැන් ිටික විගුණ ගන්න දන්නෙත් නෑ මීඩිය ාවලින් හදන්න.